හයි යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට අද ගෙනල්ලා තියෙන්නේ නුවර ඉඳන් විනාඩි 5ක් වගේ කෙටි කාලයක් තුල යන්න පුළුවන් ලස්සනම ප්ලේස් එකක් තමයි මේක. නුවර අය නම් ගොඩක් දන්නවා. සාමාන්‍ය කපල් එකක් වගේ දැන් සාමාන්‍ය නුවර ඇවිල්ලා කපල් එකකට වගේ යන්න පුළුවන්. ඒ කියන්නේ දවසින් දැන් සාමාන්‍ය කපල් එකක් එන්නේ උදේ ඇවිල්ලා හවස යනවා වගේනේ. එහෙම උදේ ඇවිල්ලා විනාඩි 5ක් වගේ ඇතුළත කාලයක් තුළද මේ ප්ලේස් එකට යන්න පුළුවන්. ලස්සනම් ප්ලේස් එකක් තියෙන නුවර තියෙන ලස්සනම් ප්ලේස් එකක්. ඒ වගේම තමයි පට්ට නිදහස් ප්ලේස් එක. ඕන ඉදිරියට ඕන තරම් ටයිම් එකක් ඕන තරම් ටයිම් එකක් ඉන්න පුළුවන් ඒ ප්ලේස් එකට ගිහිල්ලා. ඉතින් යාළුවනේ මේකට සාමාන්‍ය පික්මි එකක් දාගෙන වගේ යන්න පුළුවන්. මාලිගාව ගාව ඉඳන් මම පික්මි එකක් දාලා තියෙන විස්තර රුපියල් 190 සාමාන්‍ය රුපියල් 200ක් වගේ තමයි යන්නේ. වීල් එක වගේ යනවා නම් ක්‍රිප් එකක් දාලා. ඉතින් ආලුවනේ ආලුවත් එක්ක කපල් එකක් තනියම උනත් යන්න පුළුවන් ප්ලේස් එකක් තමයි මේක. මේ තමයි උඩවත්ත කැලේ. ගොඩක් අය දන්නවා ඇති රාජකීය උද්‍යානයක් තමයි මේක. ගොඩක් අය දන්නවා ඇති UK කියලා හඳුන්වනවා. ගොඩක් අය දන්න සමහර දන්න නැතුව ඇති ලස්සන ප්ලේස් එකක් නුවර තියෙන. ඉතින් ඔහත් ගිහිල්ලම් බලන්න. මෙතන ගොඩක් අනවශ්‍ය විදිහට කපල්ස් වගේ කට් කවල් හැසිරිලා තියෙන නිසා පොඩක් නීතිය පොඩක් ක්‍රියා ඒ කියන්නේ පොඩක් අර බලන අවධානය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ නැත්තම් සාමාන්‍ය මනුස්සයෙක්වත් එන්නේ නැහැ නිදහසේ ඕන විදිහට කතා කරගෙන ඉන්න පුළුවන්. දැන් පොඩ්ඩක් අර ආරක්ෂා වැඩි වෙලා තියෙනවා. එහෙම අනවශ්‍ය විදිහට හැසිරෙන්නේ නැතුව ඔයාගේ නිදහසේ ගිහිල්ලා කාලය ගත කරන්න පුළුවන්. ලස්සන ප්ලේස් එකක් තමයි මේක. මේ කැලේ උඩත් කැලේ පොඩ්ඩක් මේ අර ආරක්ෂා කරන්න අනිවාර්යෙන්. ඒ කියන්නේ ඔයාලා ගෙනියන දෙයක් අනි කොහෙවත් දාන්න එපා. ඩස්ට්බින් තියෙන ඒවට දාල් පරිස්සම් කරන්න ඉස්සරහ පරම්පරාවට තියෙන්න ඕන වෙන්න. ඒ කියන්නේ තියෙන්න ඕනේ තියාගන්න පුළුවන් ඉන්න පරිස්සම් කරන්න වග බලා ගන්න. ඒක අපේ වගකීමක් ඔයාලේ වගකීමක්. එහෙනම් ගිහිල්ලා ඔයාලත් ගියපු කට්ටිය කමෙන්ට් එකක් දාන්න ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් ගිහිල්ලා බලන්න නුවර තියෙන ලස්සන ප්ලේස් එකක්. ගොඩක් කලින් තමයි වීඩියෝ එකක් ගේන්නේ. දැන් මීට පස්සේ ඉදිරි ඉක්මනට ගේන්න බලාපොරොත්තු වෙනවා ලංකාවේ තියෙන ලස්සන ප්ලේස්. එහෙනම් ගිහිල්ලා එන්න ඊළඟ වීඩියෝ එකෙන් ගම් පරිස්සමින් ඉන්න. බයි.